අයිබෝන් හරිතේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත අද දිනේදී නිවැරදි තීරණයක් නොගත හොත් ඉදිරියේදී අසාමාන්‍ය ලෙස කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අව්‍යාචන අධිකරණය හමුවේ පැවැත්වීමට තිබූ නඩු විභාග කල්යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ජාතිය සහ සම්බුද්ධ ශාසනය කෙරෙහි කෘතවේදී පාලකෙක් මහා සංඝරත්නය අවධාරණය කරයි ශක්තිමත් නායකයා රනිල්ද සජිත්ද කොරෝනා නිසා මිරිදිය මත්ස ඉල්ලුම ඉහළට සැපයුම නොමැති කමින් දිවිවරයින්ගෙන් මැසිවිලි නව ව්‍යවස්ථාවට චිලි ජනතාව කැමැත්ත පළ කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ 16 වන මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ 77 වෘද්ධි පුත්කලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම නිවැරදි තීරණ නොගත හොත් ඉදිරියේදී අසාමාන්‍ය ලෙස COVID මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටිනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබසාධක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දස දිනකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි මේ වන විට තහවුරු වී ඇත්තේ. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වූ 16 වන මරණය ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයා පසුගිය 23 වනදා රුධිරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝගියා මියගොස් ඇත්තේද අදාළ සංකූලතා හේතුවෙන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මිනුවන්කොඩ හා පෑලියගොඩ කොවිඩ් වකුරට අදාළ නව රෝගීන් 348 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව එම වකුරට අදාළ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 4398 දක්වා ඉහළ ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එසේම මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාවද 7800 සීමාව ඉක්මවා ගොස් අවසන්. පවතින වසංගත තත්ත්වයේ හමුයේ කොටුව පිටකොටුව බොරැල්ල වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙන තුරු ඊයේ දින සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ අතර පිටකොටුව මැනින් වෙළඳපොළ අද දින සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක් කෙරුණා. මේ ප්‍රදේශ දැන්ට මේ වෙද්දී මහා ජනතාවගේ ගැවසීමකින් තොරව හුදකලා වෙලා තියෙන අවස්ථාව මේ ස්ථානවල යම් කිසි විදිහකට මේ වෛරසය කිසියම් ආකාරයකට තැම්පත් වෙලා තියෙනවා නම් ඒවා විනාශ විකර හැකි විදිහට රසායනික ද්‍රව්‍ය යොදාගෙන විශේෂයෙන් පොලිසියේ අධිපීඩක යන්ත්‍ර සහිත වාහන යොදා ගැනීම වෙනදා කැරලි මර්ධන කටයුතු යොදන වාහන පාවිච්චි කරමින් අද දවසේදී මේ පිටකොටුව ප්‍රදේශයේ විසබීජ හරණය කරනවා නොවැම්බර් මාසේ 2 වෙනිදා දක්වා අපි සැලසුම් කරලා තියෙනවා කොටුව ප්‍රදේශයේ මර්ධාන ප්‍රදේශය සහ කොළඹ නගරය ආශ්‍රිත තියෙන සෑම ප්‍රදේශයකම මහා ජනතාව බහුලව ගැවසෙන සෑම තැනක්ම බේරුවල අලුත්ගම හා පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක අතර එම ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක යොදා දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතින් 10 දිනෙකු ඊයේ දින කළුතර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. රෝගීන් 10 දෙනෙක් අලුතෙන් වාර්තා වුණා. මෙම රෝගීන් 10 දෙනාම දීවර ප්‍රජාවටින් තමයි අපිට මතු වෙන්නේ. මෙහිදී ඔවුන් කළුතර නගරය, කටුකුරුන්ද, බොලොස්සගම, බෝම්බුවල යන ප්‍රදේශවලින් තමයි අපි රෝගීන් හඳුනා ගන්නෙ. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විලෙන්සල්, ඔසුසල් හා බැංකුවේ වෘත්ත කෙරුණා.
හැටන් කොටගල රොසීටා සහ ග්‍රේටන් වතු වලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. කොවිඩ් 19 අවධානම හේතුවෙන් తాවකාලිකව සේවා කටයුතු නවතා තිබූ කොස්කොට පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. අදාළ පොලිස් ස්ථානයෙන් ලදහරින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් එම පොලිස් ස්ථානයේ කටයුතු ඊයේ දින తాවකාලිකව අත්හිටමුණු ලැබුවා. මේ හේතුවෙන් පොලිස් ස්ථානයෙන් ලදහරින් 8 දෙනෙකු හබරදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු අතර සෙසුනි ලදහරින් සිය නිවෙස්වල සොයා නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් පොලිස් ස්ථානයේ විෂ බීජහරණය කිරීමෙන් පසු එල්පීටී පොලිස් කොට්ටාෂයේ නිලධාරීන් එම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති අතර ඒ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. නීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියෝජන අධිකරණය අද දින සිට කැඳවීමට නියමිතව තිබූ සිළු නඩු විභාග කාදෙමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සිට මෙම සතිය පුරා කැඳවීමට නියමිතව තිබූ සිළු නඩු කල් දැමූ බවයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ. මෙසේ කල් දැමුණු ලබන සිළු නඩු විභාගයන් සඳහා ඉදිරි කාලයේදී නව දිනයන් අදාළ පාර්ශ්වකරුවන් වෙත දැනුම් දෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර අභ්‍යාචන අධිකරණයේ හමුවේ අද සිට කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ලම පවතින නිරෝධායන ඇඳිරි නීති හේතුවෙන් කල් දැමීමට පියවරගෙන ඇති බවයි අභ්‍යාචන අධිකරණය නිවේදනය කළේ. කල් දැමීම අභ්‍යාචන අධිකරණ නඩු විභාගයන් සඳහා නව දිනයන් ඉදිරියේදී දැනුම් දීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය සීලු කාර්ය මණ්ඩල සමාජිකයන් සඳහා අද සහ හෙට යන දිනවල වසා තිබෙන බව නියෝජ්‍ය මහලේකම් නීල් ඉදිරිවෙල මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළා. ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය වසා තිබෙන දෙදින තුලදී මුළු පාර්ලිමේන්තු පරිශ්‍රයම විෂ බීජ හරණයට ලක් කරන බවයි. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. පහුගිය දවස් කිහිපය ඇතුළත ලංකාවේ මරණ තුනක් සිද්ධ වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වෙච්ච 16 වෙනි මරණයත් එක්ක. ඒතකොට අපිට අනාගතයේදී සමාජ ව්‍යාප්තියක් කරා යන්න ලොකු නැඹුරුවක් තියෙනවා. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් පවතින චිත්‍රය සම්පූර්ණයෙන් මුඩු යටු කර වෙනවා. සමාජ ව්‍යාප්තියකදී රෝගේ පාලනය කරන්න ඉතාම අපහසුයි. අපේ පාලනයෙන් තොර රෝගී පුකුරු ගණනාවක් නිර්මාණය වෙනවා. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එක දරා ගන්න බැරි වෙනවා. රෝහල් मरण संख्या रोगे व्याप्त पालने संबंधी मरण गान बला කොරෝනා අවධාන මත සමග මෙදිනෙ මසුන් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. මෙලෙස වැඩි ඉල්ලුමක් පැවතියද ඉල්ලුමට සරිලන සැපීමක් නොමැති බවයි මිරිදිය දෙහිවරෙන් පවසන්නේ. ඇලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව මත්ස්‍ය පරිභෝජනයෙන් ඈත් වීම සමග කරදිය මත්ස්‍ය අලෙවියද සීග්‍රෙන් පහත වැටුණු බවට තොරතුරු වාර්තා වුණා. මේ හමුවේ හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා ආසාදනය වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ජනතාව මිරිදිය මත්ස්‍ය පරිභෝජනය සඳහා යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. දැඩි ඉල්ලුමක් පැවතියද ඊට සරිලන සැපයුමක් නොමැති බවයි මිරිදිය දීවරින් පවසන්නේ. මේ දවස්වල මුදු මාළු කන්න කැමති නැහැ මිනිස්සු මේ කොරෝනා ප්‍රශ්න නිසා අර බෑලියගොඩ
අපිට මොදි මාළු ප්‍රශ්න තියෙනවනේ ඒ වුණාට මේ නිදිය මාළු හරි අඩුයි මේ දවස්වල හරිම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මේ කාලේ මාළු අඩු වෙන හොඳටම අඩුයි උලන් වැඩි ඒ නිසා මේ මාළු අඩු වෙන්නේ නැහැ මාළු වලට ප්‍රශ්න නැහැ මේ දවස්වල මාළු අඩුයි මේ ඉල්ලුම තියෙනවා දැන් අපිට හොඳයි මාළු තියෙනවා මේ නැත්තම් මාළු නැතිකමයි අපිට වෙලා තියෙන්නේ බැරු මාළු වලට නම් හොඳම ඉල්ලීමක් තියෙනවා ඉතින් නිෂ්පාදනය නැමයි නැත්තේ අපිට මාළු ගාක් අඩුයි මාළු කිලෝ 7-8යි 5-6යි 2-3යි ඒ වගේ තමයි දැන් මේ කාලේ අහුවෙන්නේ මාළු जनाधिपति गोटाबे राजपक्ष महता रट जाति हा संबुद्ध शासने किरे कृतवेदी पालकेक बव महासंगरत्य अवधारणे करसिटिनवा අපේ අධිකාරු ජනාධිපතිතුමා මේ රට විවිධ වදුරු විපත්ති වලට ගොදුරු වෙලා තිබෙන වෙලාවක තමයි ඔබතුමා මේ රටේ රාජ්‍යත්වය බාරගත්තේ. ඔබතුමා ශාසනයට ගරු කරනවා ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා මේ ගෞරව කිරීම සිද්ධ කරනවා. රට ගැන ජාතිය ගැන සම්බුද්ධ ශාසනය ගැන කැක්කුමක් තියෙන රාජ්‍ය නායකයෙක්. මේ රටේ ගුණේ තාමත් තියෙනවා. මේ හදවත් වල මිනිස්සුන්ගේ සත්පුරුෂකම තියෙනවා. මිනිසුන්ගේ හදවතට තියෙන නිසා තමයි අපේ රට විනාශ වෙන මොහොතේ රටට ගැළපෙන සංස්කෘතියට ගැළපෙන සදාචාරයට ගැළපෙන සබ්ගත්වයට ගැළපෙන නායකයෙක් ජනතාව තෝරගත්තේ. එවැනි නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපේ ඇස්තක වගේ රටේ ජනතාව මැතිතුමා ආරක්ෂා කරන්න ඕන. දවසකින් දෙකකින් රටක් හදන්න බෑ. මාසකින් දෙකකින් රටක් හදන්න බෑ. මැතිතුමා මේ රට හදනවා. ඒක නිසා හැමෝම එකතු වෙන්න. ජාති ભેද අතාරින්න. ආගම් ભેද අතාරින්න. පක්ෂ ભેද අතාරින්න. කුල ભેද අතාරින්න. දේශපාලකයන් ආවා ගියා ඔවුන් කියපු කියුන් කෙරුම් අසාහිත අන්තිමට බැලුවාම ඔවුන්ගේ මරි තරවුණා මිසක් ජනතාවට කිසි දෙයක් උනේ නැහැ රටට නායකයෙක් අවශ්‍ය වීම අපට තවින් දැනුණා රට ජාතිය සතු දේවල් ගසා නොකන කුදු ආත්මార్థකාමී බලලෝභී නැති අධික ධන පිපාසය නැති අවංක නායකයෙක් ලබා දෙන්න ඇත්තම අපිල්ලා හිටිය අපිට රජෙක් කෝණේ කියලා කොහොමද වාසනාවකට අපිට මේ අවස්ථාව ලැබුණා එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීමට ඉඩ නොදී කටයුතු කිරීමට හැකිවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් සමගි බලවේගයේ මන්ත්‍රීවරු 54 දෙනෙක් මේ පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. අපි 2015 තේරිපත් වුණේ ආණ්ඩු පීඨයේ 47කින්. 54 දෙනෙක් එක්කලා පාර්ලිමේන්තුවට අපු සජිත පුලහන් වුණාද ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වීම වළක්වා ගන්න. එහෙනම් ශක්තිමත් නායකයා රනිල්ද ශක්තිමත් නායකයා සජිත්ද කියන එක මේ රටේ ජනතාව නිවැරදිව අවබෝධ කර ගැනීමට හොඳම අවස්ථාව තමයි 2015 47 දෙනාගෙන් පීඨපු ආණ්ඩුවේ ජනවාරි මාසයේ 20 වෙනිදා සම්මත කරපු අයවැලේකණයත් ඒ වගේම 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කර ගැනීමත් මේ 20 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 157ක ඡන්ද ප්‍රමාණයක් අරගෙන ආණ්ඩුව මේක සම්මත කර ගැනීමට කටයුතු කරපු අන්දම අදවත් ජනතාව බුද්ධිමත්ව හිතන්න දැම්මත් UMP විනාශ කරන්නේ නැතුව UMP කඩන්න දෙන්නේ නැතුව UMP එකට තියාගෙන යන්න පුළුවන් නායකයා කවුද කියන එක දැන් තේරුම් ගන්න. ඔන්න ඕක තේරුම් ගත්ත නිසා තමයි පහුගිය මැතිවරණයේදී කුමන ප්‍රතිඵල ලැබුණත් අපි ඒකට බිඳ ගැනීමට සූදානම්මින් UMP ත් එක්ක අපි වැඩ කටයුතු කරේ. අන්න ඒකයි කියන එක බොහොම පැහැදිලිව කියනවා. ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගයේ දැන් මේ දිනවල පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් ඇතැම් පිරිස් ඒ වාසියට හරවා ගනිමින් නීති විරෝධී ගව ඝාතනයන් සිදු කරන බවට අපට නිරන්තර තොරතුරු වාර්තා වෙනවා. එහි ආසන්නතම සිදුවීමක් අපට ගම්පොළ කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. මස් පිණිස නීති විරෝධී ලෙස මේරිවල වතු යායේ සිට ගම්පොළ නගරයට ප්‍රවාහනය කරමින් සිටි එළදෙනුන් 3 දෙනෙකු ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්ව තිබෙනවා. 1958 අංක 29 දරන සත්ව ආඥා පනතට අනුව කිසිදු එළදෙනක පශු වෛද්‍යවරයෙකුගේ සහතිකයක් නොමැතිව ඝාතනය කළ නොහැකි අතර එවන් නීති රීති තිබියදීත් මෙවන් පුවත් වාර්තා වීමද මිනිසුන් ලෙස අප කනගාටු විය යුතුයි. අප අපගේ වැඩසටහන තුලින් ගවමස් ආහාරයට ගැනීමෙන් සිදුවන අහිතකර සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඔබව නිරන්තර දැනුවත් කරන්නේ සෞඛ්‍යමත් ජනතාවක් මෙරට තුල බිහි කිරීම සහ අහිංසක සතෙකුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින්.
ගව ඝාතනයට එරෙහිව කැබිනට් මණ්ඩලයේද සහාය හිමි වී ඇති පසුබිමක එය ක්‍රියාත්මක කිරීම දිනෙන් දින ප්‍රමාද වන්නේ මන්දැයි ප්‍රේක්ෂකීන් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අපගෙන් ප්‍රශ්න කරනවා. එම නිසා ගව ඝාතනය මෙරටින් තුරන් වන තෙක් විශාල පිරිසක් බලා සිටින බව බලධාරීන් ලෙස ඔබ අමතක නොකළ යුතුයි. බලංගොඩ බෝල්තුබ ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස්සැත්තේ 24 හැවිරිදි තරුණයෙකු වන අතර මෙම තරුණයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම වෙනුවෙන් උපහාර තිලනයක් පිරිනැමීම විර කැප්පෙටිපොළ පදනමේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ මාතලේ වැගොඩ පොළ වලව්වේදී හයවෙන්දා සිට ෂැන්හායි නගරයේ ලොකු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මූලික අරමුණ වන්නේ චීනයට බඩු භාණ්ඩ ගෙන්වා ගැනීම. මා දැන් වෑම් කරන්නේ ප්‍රදර්ශනයට ලංකාවේ සහභාගීත්වය වැඩි කර ගැනීම. මොකද දැනට ලංකාවත් චීනයත් අතර බඩු බාහිරාදයේ ගනුදෙනුවෙන් ලංකාවට සෑහෙන අවශ්‍යකම් වෙන ලංකාවේ නිර්වාතය කරන්නේ ඩොලර් මිලියන 300කට අඩු ප්‍රමාණයක් බඩු බාන්. චීනෙන් ලංකාවට නිර්යාත කරන බිලියන 4කට ප්‍රමාණයක් මෙම පරතරය වසා ගැනීමට කරන ප්‍රයත්නයක් තමයි මෙය. මානුවර සිට වවුනියාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ අසලදී ටිපර රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලික තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. ඒත් සමකින් මධ්‍යහන පුවත් විකාශය මිනිමාවට පත් වෙනවා. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.